ලාබාල යූමාත් සමාජශීලී අනියම් පෙමක පැටළු වෙඩිය කාගෙන වාහනේ නැගලා පැනලා යන්න අයිබෝයි අද අපි කතා කරන්නේ මුළු ලෝකෙම අවධානය දිනාගත්ත අදට ජාත්‍යන්තර නීතිය උගන්වද්දි සීපත් කරන ලංකාවේ සිදුවුණු මිනිමරුමක් ගැනයි 1964 දී ලංකාවේ බුරුම තානාපති ලෙස නිවර්දිම ලෙස කියනවා නම් මියන්මාර් මහා කොමසාරිස් ලෙස පත් වුණේ රජපෞලකින් පැවතෙන සාවු බූන්වත් ඔහුගේ බිරිඳ ෂර්ලි බූන්වත් ඉතාම ලාබාල එවැගේම රූමත් කරුණාවන්ත ත්‍යාගශීලී සමාජශීලී කාන්තාවක් ඒ නිසාම ශ්‍රී ලංකා සමාජයේ කාලේ භික්ෂුන් වහන්සේලා අතර දේශපාලකීන් නිලධාරීන් ව්‍යාපාරිකයන් කලාකරුවන් ওই කවුරුත් අතර ඉතාම ජනප්‍රිය චරිතයක් බවට ෂර්ලි පත් වුණා එක පැත්තකින් ෂර්ලි ලාබාලයි රූමත් සමාජශීලී සැමියා ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒ ප්‍රතිපලයක් විදියට බ්ලූ ලෙපර්ඩ් කියන සමාජ ශාලාවේ තිබ්බ රිදම් ඩියුක්ස් කියන සංගීත කණ්ඩායමේ නායකයා රෙක්ස් ද සිල්වා සමග ෂර්ලි අනියම් පෙමක පැටළුණා මෙහි ප්‍රතිපලයක් විදියට තානාපති බිරිඳ අතර නිතර නිතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා ඔන්නෝම ගැටුමක් ඇති වෙච්ච දවසක් තමයි 1967 ඔක්තෝබර් 15 වෙනිදා උදෑසනම මේ ගැටුමේ ප්‍රතිපලයක් විදියට උදෑසන 8:30ට විතර තානාපති තමන්ගේ බිරිඳට වෙඩි තියෙනවා පළවෙනි වෙඩිය තිබ්බම වෙඩිය කාගෙන වාහනේ නැගලා පැනලා යන්න බිරිඳ රෑට ඇඳන් හිටි ඇඳුම් පිටින්ම කාර්ක වෙත දුවගෙන යනවා නමුත් කාර්ක ගාව ඇඳම් වැටෙනවා අර තානාපතිවරයයි තානාපතිවරයාගේ කලින් කසාදේ පුතයි එකතු වෙලා ෂර්ලිව අත් දෙකින් ඇදගෙන ගේ ඇතුළට අරන් යනවා ඔය අතරේ මේ සිද්ධිය දකිනවා අහල පහල ගෙවල් වල ඉදිකිරීමක එදිලා හිටිය කම්කරුවන් දෙන්නේ නැත්නම් බාසුන් නෙලා දෙන්නේ මේගොල්ලෝ කොල්ලු පිටියේ පොලිසියට දුවන මේ සිද්ධිය කියන්නේ ඒ අතර ගෙදර හිටියේ මෙහෙකාරිය මෙහෙකාරියන්ට හරිම ආදරෙයිනේ මේ ෂර්ලි ඒ නිසාම මෙහෙකාරිය දුරකටනින් කතා කරලා මේ බුරුම තානාපතිතුමායි ගෙදර වෙඩි තැබීම සිද්ධ වෙනවා වහාම එන්න කියලා කොල්ලු පිටියේ පොලිසියට දනුම් දෙනවා කොල්ලු පිටියේ පොලිසිය එනවා පොලිසිය රැහෙනවා ගේ ඇතුලේ විලාප දෙනවා ඒකම තව වෙඩි හඬ දෙකක් පත්තු වෙනවා විලාපේ නතර වෙනවා දැන් මේ සියල්ල සිද්ධ වෙන්නේ පොලිසියයි මහා සෙනගකුයි බුරුම තානාපති කාර්යාලයේ නිල නිවස ඉදිරියේ රැස්කකා බලාගෙන ඉන්නකොට හැබැයි පොලිසියට ඇතුල් වෙන්න තානාපති නිලධාරීන් ඉඩ දුන්නේ නැහැ තානාපති මුක්තිය යටතේ ඇතුල් වීමට ඉඩ දෙන්න බෑයි කියලා කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ තානාපති මුක්තිය ගැන මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලමු ඇත්තෙන්ම වසර දහස් ගණනක් තිස්සේ තානාපතිවරයෙකුට තමන්ගෙ ඉන්න රටේදී දඬුවම් කරන්න බෑ උට දෙන්න පුළුවන් උපරිම දඬුවම රටින් පිටුවහල් කිරීම කියලා රටවල් අතර සම්මුතියක් ඇති කරගෙන තිබුණා 1967 දී අත්සන් කළ වියනා සම්මුතිය යටතේ මේක ලිඛිත නීතියක් බවට පත් වුණා ඒ අනුව තානාපතිවරයෙකුට ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ උට විශේෂ මුක්තියක් තියෙනවා තානාපති නිලධාරීන්ට විතරක් නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් දරන දේශපාලකයෙක් වේවා වෙනත් නිලධාරියෙක් වේවා ඕනෑම අයෙකුට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි මේ දකින්නේ අපේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අතේ තියෙන දුඹුරු පාට ගමන් බලපත්‍රය හැබැයි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය කියන්නේ මේ රතු පාටේ මේ ගමන් බලපත්‍රයේ දරන කෙනාට ඒ රටේදී නීතිය ක්‍රියාත්මක කරන්න බෑ ඒ විතරක් නෙවෙයි අර පොලිසියට ඇතුල් වෙන්න දුන්නේ නෑනේ ඒකට හේතුව තමයි ඒ තානාපති කාර්යාලයේ තිබෙන බිමත් තානාපතිවරයාගේ නිල නිවස තිබෙන බිමත් ලංකාවේ කොටසක් නෙවෙයි ඒ රටේ කොටසක් විදිහටයි සැලකන්නේ ඒ නිසාම තමයි ඒක දැනුම් දෙන්න තමයි නිවේදනය කරන්න තමයි ඒ රටේ කොඩියක් ඔය තානාපති නිල නිවසෙත් තානාපති කාර්යාලෙත් ඔසවලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි ඒ භූමිය ක්‍රියාත්මක වෙන්නේ ඒ රටේ නීතිය කියන එක පෙන්නුම් කරන්න ලංකාවේ නිවාඩු දවස් නෙවෙයි තානාපති කාර්යාල පාවිච්චි කරන්නේ ඒ රටේ නිවාඩු දවස්. එතකොට මේ සුවිශේෂී තත්ත්වය නිසා ඒ රටේ අවසරයකින් තොරව තානාපති නිල නිවසට ඇතුළු වීම ඒ රට ආක්‍රමණය කිරීමක් හා සමානව සැලකෙනවා. හැබැයි රටක අපරාධයක් කරාම රටෙන් ඉල්ලීමක් කළොත් තානාපති මුක්තිය ඉවත් කරන්න අපිට මෙයාට අපේ රටේ නීති ක්‍රියාත්මක කරන්න ඕනි කියලා ඉතාම සුවිශේෂී අවස්ථාවලදී එහෙම අවස්ථාවක් ලබා දෙනවා. කදිම උදාහරණේ තමයි මට හරියටම වසර මතක නැහැ බොහෝ වෙලාවට 2018 දී විතර ඇමරිකාවේ හිටිය ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරි මහතාට තිබුණු තානාපති මුක්තිය ඇමරිකානු ආණ්ඩුවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉවත් කරන්න කටයුතු කළා. එවැනි සුවිශේෂී අවස්ථාවක් තිබෙනවා. අපි ආයෙත් කතාවට එමු. ඔය අතරේ පවුලේ වෛද්‍යවරයා වෛද්‍ය එල්.සී. මෙන්ඩිස්ව හදිසියෙම ගෙදරට කැඳවලා පරීක්ෂා කරනවා මේ මියගිය ශෛලිගේ දේහය
ඔව් වෛද්‍ය වාර්තාවක් නිකුත් කරනවා ෂර්ලි මියගියේ අධික රුධිර පීඩනය නිසා මොළයේ නහරයක් පිපිරීමෙන් කියලා. ඊළඟට අවමංගල අධ්‍යක්ෂවරුන් වෙන ඒ ෆ්‍රේමන් ආයතනයේ දුරකථන ඇමතුමක් එනවා. ඔබ ගාවට මලමිනිය එවන්න බෑ අපිට මලමිනියක් සඳහා අඩි 5 අඟල් 3ක මිනි පෙට්ටියක් එවන්න. මේ කඩිමුඩියේ මේ මිනි පෙට්ටිය අරගෙන ගියාම මිනි පෙට්ටිය ගේට්ටුව ගාවින් බාර ගන්නවා මිස මිනි පෙට්ටිය අරගෙන ගියා ඊටවත් තානාපති නිල නිවසට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ ෆ්‍රේමන්ඩ් ආයතනයේ හරහම බොරැල්ලේ කනත්තේ දවල් එකමාරට මේ ආදාහනයක් කරන්න වෙලාව වෙන් කර ගන්නවා. දවල් එකමාර කියන්නේ හරි ලේසියිනේ වැඩි ආදාරය සිද්ධ වෙන වෙලාවක් නෙවෙයි. ඒ අනුව මරා දැමීමෙන් පැය 5ක් ඇතුළත ආදාහනය කරලත් සියල්ලම අවසන් වෙනවා. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක ආරංචි වෙනවා රටේ අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමන්ට. එතුමා බොහොම ලංකාව ගැන අභිමානයෙන් හිටිය නායකයෙක්. අද වගේ ජාත්‍යන්තර ඉදිරි දෙකට නැමෙන නායකයෙක් නෙවෙයි. ඔහු ඉතාම කෝපයට පත් වෙනවා. ඔහු බුරුම ආණ්ඩුවෙන් ඉල්ලනවා වහාම මේ තානාපතිගේ තානාපති මුක්තිය ඉවත් කරන්න. එතකොට ශ්‍රී ලංකාවේ නීතිය අනුව මේ මිනි මෙරීමේ වරදර දඩුවම් කරන්න. හැබැයි බුරුම ආණ්ඩුව ඒක කරන්නේ. ඒ නිසා වහාම ඩඩ්ලි සේනානායක අගමැතිතුමා නියෝග කරනවා සියලුම ගුවන් තොටුපළවල් වලට වරායල් වලට විශේෂ පොලිස් නිලධාරීන් දාලා තානාපතිවරයාගේ ඡායාරූප ඔවුන්ගේ අතට දීලා තානාපතිවරයා රටෙන් පැන යෑම වළක්වනවා. මේ අතරේ බුරුමේ විශේෂ නියෝජිතයෝ දෙන්නෙක් ලංකාවට එනවා. ඒ අය ඇවිත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට කියනවා මේදී වරද කරලා තියෙන බුරුම ජාතිකයෙක් වින්දිතයත් බුරුම ජාතිකයෙක්. ඒ නිසා අපේ රටේ නීති අනුව මොහුට දඬුවම් කරන්න අපට ඉඩ දෙන්න කියලා. දවැන්ත සාකච්ඡාව වට ගන්නවක ප්‍රතිඵලයක් විදිහට මරණේ දවස් 9කට පස්සේ ඔක්තෝබර් මාසේ 24 වෙනිදා ආණ්ඩුව එකඟ වෙනවා මේ තානාපතිවරයාව බුරුම රටේ බුරුම නීතිය අනුව දඬුවම් කරන්න රටට යැවීමට. ඒ අනුව ඔහු ඔක්තෝබර් 24 වෙනිදා ලංකාවෙන් බුරුමේ බලා ගමන් කරනවා. දඬුවම් ලබා දීම කෙසේ වෙතත් බුරුමේ ඊළඟ ප්‍රංශ තානාපති විදියට ඔහුට පත්වීමක් ලැබෙනවා. මේ සිදුවීමට දැන් වයස අවුරුදු 57. නමුත් අදටත් ජාත්‍යන්තර නීතිය උගන්වද්දී තානාපති මුක්තිය අවභාවිතා කිරීම පිළිබඳ ලෝකයේ තියෙන ඉහළම උදාහරණයක් ලෙස මේ කතාව නීති ශිෂ්‍යයන්ට උගන්වනවා. ඇත්තෙම ඒ විතරක් නෙවෙයි, මොහොතකට හිතන්න මේක අද වුණා නම් මොකද්ද වෙන්නේ කියලා. එදා නම් ඩඩ්ලි සේනානායක මැතිතුමාට කේන්ති ගියේ මිනි මරුම කරපු තානාපතියෙක්. අද එහෙමනම් කේන්ති යන්නේ පටලන්න ගිය පොලිසියත් එක්ක. නේද පොලිසිය නිලධාරින්ගේ වැඩ තහනම් කරලා මේ මිනි මරුම කරපු තානාපතිවරයාවගේ සමාව අයදීමක් කළ විශේෂ ගුවන් යානයකින් බුරුමයට පටවන්න තිබුණා. නමුත් අපේ රාජ්‍ය නායක ලෝක නායකයන් ඉදිරියේ අභිමානයෙන් නොසැලී හිටියා කියන පාඩම අපිට ඉගෙන ගන්න. ජාත්‍යන්තර නීතියේ තානාපති මුක්තිය උගන්වන්න මේක උදාහරණයක් විදිහට ගන්නවා වගේම අපේ අතීත නායකයන් ලෝක ප්‍රජාව ඉදිරියේ අභිමානයෙන් කටයුතු කරා කියලා අපේ දරුවන්ට කියලා දෙන්නත් මේක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්.